තන්දුර මඩලාව සමඟ විශේෂ වෛද්‍යතුමිය අර පැහැදිලි කිරීම සම්පූර්ණ කරන්න වටිනවා. දැන් ඇත්තටම අපි උඩ කියන්න අමතකුණා කලින් අපි හුඟක් වෙලාවට ගොරවන්නේ උඩ බලාගෙන ඉන්නකොට. ඒ කියන්නේ නිින්ද පැත්තට හැරුණාම ගොඩක් අය කියනවා නිින්දෙන් ගොරවන්නේ අඩුයි. අත්දැකීමිනුත් හැබැයි හුඟක් අය දන්නමයි ඒක. ඉතින් කොහොමද අපි උඩ බලාගෙනම නිදාගන්නේ නැතුව පැත්තට හැරලා නිදාගන්නේ? ඒකට තමයි අපි මේ කරලා තියෙන්නේ. පොඩි කොට්ටයක් වගේ එකක් පිටට හයි කරලා තියෙනවා. දැන් එතකොට මේ විදිහ එකක් හයි කරාම මේ අපිට පුළුවනි මේ දැන් මේ ස්කූල් බෑග් එකක් වගේ පටි වලින් හයි කරලා තියෙන්නේ. එතකොට දැන් මේක දාලා නිදාගත්තාම මුඩු බැලියට හැරෙන්න බෑ. එතකොට මේ පුද්ගලයාට මේ හොඳට නිින්ද යනවා. එතකොට ඇලේට හැරලා නිදා ගැනීම එක ක්‍රමයක්. සරල ක්‍රමයක්. බර අඩු කර ගැනීම වගේම. ඊට පස්සේ දැන් ඔය ගොරෝනකොට කවුරු හරි ඇවිල්ලා හැරෙව්වොත් ඒක හරිනොත් සමහර එහෙම දේවල් කරනවා. එහෙම පැත්තට හැරුණාම හරියනවා. ඉතින් එතකොට මේ තව තිනවා දැන් අපි ප්‍රධාන කාරණයක් තමයි නිින්දෙන් ගොරවන්න හනුව පසට යන එක. යටි හනුව පසට ගිහලා දිව පසට යනවා. එතකොට දැන් මේ තිනවා විශේෂ ආධාරක වගේක් තිනවා. මේක දන්ත වෛද්‍යවරු තමයි මේවා හදන්නේ. මේ ආධාරක දැම්මහම යටි හනුව ලොක් කරලා ඉස්සරහට කරලා තියා ගන්නවා. එතකොට මේක සරල ක්‍රමයක්. මේ ඔපරේෂන් සත්කම් අවශ්‍ය නැහැ. මැෂින් අවශ්‍ය නැහැ. හැබැයි හැම රෝගියාට මේක සුදුසු වෙන්නේ නැහැ. සුදුසු අයට මේකත් ඉතාම සාර්ථක ක්‍රමයක්. දන්ත වෛද්‍යවරු තමයි මේ ආධාරක නිපදවන්නේ. ඊට පස්සේ නාසයේ මැද ආවාරය ඇද වෙලා තිබ්බනම් එතකොට අපිට පුළුවනි මේ නාසාභාරය කෙලින් කරන්න. ඒක සැත්කමකින්. ඒක තමයි සුළු සැත්කමක්. මේක කෙලින් කරාමත් අපිට පුළුවනි නිින්දෙන් ගැරවීම අඩු කරන්න. ඒ වගේම සෙංගිඩි ඉවත් කිරීම. අද මහත්මේ කියවෝ සෙංගිඩි ඉවත් කිරීම. සෙංගිඩි ඉතා විශාල නම් සැත්කමකින් සෙංගිඩි ඉවත් කරාම ගැරවීම හුඟක් අඩු වෙනවා. ඒ හින්දා සෙංගිඩි ඉවත් කිරීමේ සැත්කම ඔබට අවශ්‍ය නම් කළ යුතුයි. ඒ වගේම මුරුදු තල්ල. අපි කිව්වා මේ ඉතා විශාල වූ රසදිව දෙදරලා සමහර අයට ගොරවනවා කියලා. ඒතකොට මේ අපි කරලා තියෙන්නේ මුරුදු තල්ලේ කොටසක් තව රසදිව ඉවත් කරලා නැවත මැසීමක්. මේ පෙන්ලා තියෙන්නේ තේ සැත්කමමයි ඔබට පේනව ඇති අවසාන ප්‍රතිඵලය. මුරුදු තල්ල සහ රසදිව ඉවත් කරාම සමහර අයගේ ගැරවීම අඩු වෙනවා. හැම දෙනාටම මේ හැම ක්‍රමයක්ම හරියන්නේ නැහැ. නමුත් සමහර අයට මේ ක්‍රමය සාර්ථකයි. ඒ වගේම සමහර අය ඉන්නවා යටි හනුව ඉතාම කුඩයි. යටි හනුව ඉතාම කුඩා අය ඔක්කොමලා ගොරවනවා. ඉතින් එතකොට ඒ වගේ අයට මේ අස්ථිබද්ධයක් ඔබට පේනවා ඇති මේ අස්සිය කපලා ඇන දාලා ඉස්සරහට දාලා මේකෙන් ඉතාම සාර්ථක සත්කමක් මේක මේ දන්ත වෛද්‍යවරු විසින් කරන්නේ. මේ සත්කමනොත් අපිට පුළුවන් නිින්දෙන් ගැරවීම ඉතාම හොඳින් පාලනය කරන්න. ඔබට පේනවා ඇති මේ රූපරාමයෙන් ඉතාම පැහැදිලිව මේ දරුවාගේ මේ නිකටක් නැතුව තියෙන්නේ. ඊට පස්සේ සත්කමක මාර්ගයේ මෙයා ගොරවනවා. මේ බිෆෝ මේ සත්කමට පෙර තදින්ම ගොරවනවා. නමුත් සත්කමකට පසුව මේ හොඳට ලස්සනට නිකටක් හදලා මේ ළමයාගේ මේ රූපලාවන්‍ය වගේම නිින්දෙන් ගැරවීමත් හොඳට පාලනය කරලා තියෙනවා. දැන් මේ තියෙන්නේ අවසානයේට අපි කරන සත්කම තමයි. දැන් මෙයාගෙත් නිකටක් නැහැ. මේ වගේ අයට සමහර වෙලාවට ඔය ලොකුට සත්කම කරනකම් උගුරේ බටයකින් හුස්ම ගන්න සලස්සන්න ඕනේ. උගුරේ සිදුරු කර බටයක් දාලා හුස්ම ගන්නකොට ඇත්තටම කිසිසේත්ම ගොරවන්නේ නැහැ. නමුත් කවුද කැමති වෙන්නේ උගුරෙන් බටයක් දානවට? ඇත්තටම සනීප කරන්න බැරි රෝගීන්ට නිින්දෙන් ගැරවීම උගුර බටයක් දාන එක ඉතාම සාර්ථකයි. ඉතා විශාල ලෙස තරබාරු අයට අපි සමහර අයට එව නැත්තම් මේ වගේ නිකටක් නැතුව උපදින අයට මේ සැත්කම කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආමාශය දැන් ඔයගලන්ට පේනවා ඇති මේ ආහාර පාලනය නිසා ගොරවීම අඩු කරන්න පුළුවන් කිව්වා. මේ ආමාශය මේ ආකාරයට සැත්කමකින් ආමාශය කොටසක් ඉවත් කරන්න පුළුවන්. නැත්තම් ආමාශය බයිපාස් කරලා අර විදියට ඒකට කියන්නේ ගැස්ට්‍රික් බයිපාස් කියලා ගලනාලේ කෙලීම සම්බන්ධ කරනවා කුඩා බඩවැලට. එහෙමත් නැත්තම් අර මේ බටයක් මේ ගැටයක් දාලා ආමාශයේ පොඩ්ඩක් කුඩා කරන ක්‍රමයක් තියෙනවා. මේ සැත්කම් කරලා ඔබට පෙන්වන්නම් මේ ගෑනු ළමයා බලන්න. මේ එදා ඉතා විශාල තරබාරු ගෑනු ළමෙක් පස්සේ ඉතාම සුන්දර කාන්තාවක් බවට පත් වෙලා තියෙනවා. සැත්කමකින් ආමාශයේ කුඩා කරලා මේ සැත්කමට හැබැයි ගොඩාක් පරීක්ෂණ කරන්න ඕනේ සත්කමට කලින්. මේ සත්කම් ලංකාවේ සිද්ධ කරනවා. ඊට පස්සේ තමයි අපි කියන්නේ අපි දැන් මේ උපකරණ ගෙනලා තිනවා. අපි මේ ඊළඟ වටේදී පෙන්වන්නම්. නිින්දෙන් ගැරවීමට ඉතාම සාර්ථක ක්‍රමයක් තමයි මේ CPAP කියන උපකරණය. ඔබට පේනවා ඇති ඉතා කුඩා පෙට්ටියක් ඇද ළඟ තියෙනවා. දැන් මේ උපකරණය ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ වගේ වාත ධාරාවක් ඇති කරලා තිනවා. මේ ශ්වසන මාර්ගය වැහෙනවා. අපි කොම්ප්‍රෙසර්යකින්, ඒ කියන්නේ කොම්ප්‍රෙසර්යකින් වාතය ගමන් කරනකොට මේ ඇකිලිලා තියෙන ශ්වසන මාර්ගය, ඒ කියන්නේ ගොරවනවා කියන්නේ ශ්වසන මාර්ගය වැහෙනවා කියලා මම කලින් කිව්වා. එතකොට මේ ශ්වසන මාර්ගය ඇරලා තියන්න පුළුවන්. මේ විදිහට වාත ධාරාවක් ගමන් කරාම මේක තමයි මේක සත්කමක් නොවන
ඉතාම සාර්ථක ක්‍රමයක් නින්දෙන් ගැලවීමට දැන් මේ ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. ඒ ටික තමයි අපි කෙටියෙන් කරේ. දැන් අපිට ඊළඟ වටේදී වීඩියෝ දර්ශන ටික පෙන්වන්න පුළුවන්. හොඳයි. වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහත්තයා අපි නින්ද ගැන කතා කරමු. ඔව්. ඉස්සෙල්ලා අපි නින්ද ගැන ප්‍රශ්නයක් අහුවා. මේ පොතක් බලනකොට නින්ද යන්නේ නැහැ කියලා දැන් අපි ගත්තාම විශාල අපේ රටේ නෙමෙයි වෙනත් රටවල් වලත් ළමයිට පොතක් ගත්තාම නින්ද යනවා. පොත ගත්ත සමහර පොත් අතර ගන්න නිදා ගන්න. එනිසා මේක එකක් තමයි මේකේ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ පුරුද්දක් ඇතිවීම නිසා. නින්ද අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෝහන යෝජනා වගේම නින්ද පුරුදු කරන යෝජනා තියෙනවා. එකක් තමයි පොතක් කියවක ඉදදී නින්ද යනවා. එක කතන්දරයක් අහද්දී, එකතු ගීතයක් අහද්දී, එතකොට නැලවිලි ගීතයක්. ඒ වගේ විවිධ ආකාරයට මොළයට යම් සංඥාවක් පුරුදු කරොත් ඒකට නින්ද යන්නට පුළුවන්. ඊට පස්සේ පාසල් ළමයෙක් නම් මේ නින්ද කඩා ගන්න එක අපි කියලා දෙන එක වැදගත් මම හිතන්නේ. විශාල පිරිසක් එකෙන් වෙනවා. එහෙනම් ඒගොල්ලෝ කරන්න ඕනේ ඉස්සෙල්ලා පොතක් කියවන්න ඕනේ, ඇවිදවිද පොත කියවන්න පුළුවන්. ඊට පස්සේ එයාට ඇත්තටම ගොඩාක් මහන්සි වෙච්ච එක නම් හවස පැය භාගයක් විතර නිදා ගන්නට පුළුවන්. මෙන්න මේ වගේ ක්‍රමයකට ඒගොල්ලන්ට නින්ද අහිං කරගන්නට පුළුවන් තමාගේ භාවිතයෙන්. මොකද මොලේ කියන එක සාමාන්‍ය අර සත්තුන් ගත්තාම සත්තුන්ට එදිනදා ජීවිතය සහ බය ඒ වගේ අර මිනිසු ගත්තාම දවසේ තියෙන බොහෝ කාරණා ඇතුළේ තැම්පත් කරගෙන හැඟීම් සමතුලිතතාව ඇති කරන්න ඕනේ. ඊට පස්සේ හදවත සහ ඒවා ක්‍රියාත්මක අනිත් පැයට වඩා වෙනස් ගොඩක් වෙලාවට අපි ඒවා සම්බර කරන්න ඕනේ. ඒකට අපි ආහාර ගන්න රටාව අනුව ඒවා වෙනස් කරගන්නට ඕනේ. එතකොට දැන් මිනිස්සු විදිහට ගොඩාක් වෙහෙස මතකේ භාවිතා කරන එදිනදා ජීවිතේ. ඒකට මේ මතකේ භාවිතා කරනකොට අපේ සෙරටොනින් විශාල ප්‍රමාණයක් අඩු වෙලා යනවා. එතකොට සෙරටොනින් අඩු වෙනකොට ඒ සෙරටොනින් නැවත යථා තත්ත්වයට පත් කරොත් තමයි මොලේ අවදි වෙලා තියෙන්නේ, ක්‍රියාශීලී වෙන්නේ. එතකොට මේ ක්‍රියාශීලී භාවයට නිින්ද අත්‍යවශ්‍යයි. එතකොට කෙනෙක් මේ දැන් විශේෂයෙන් පාසල්ලම් හරි ඉගෙන ගන්නයිට හවස නිදා ගන්න කියන එක යම් එකට කියන අපේ නැප් කියලා, ඒක ඉතා වැදගත්. විශේෂයෙන් ඩ්‍රයිවර්ස්ලා අපේ රටේ විශේෂයෙන් අපි කියන අහගෙන ඉන්න තමන්ගේ රියපදවන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේගොල්ලන්ට මේ පණිවිඩය දෙන්න අපිත් එක්ක අහගෙන ඉන්න තමන්ගේ පාසලේ දරුවන්ට, එතකොට ගුරුවරුන්ට, රියදුරු මහත්තුරුන්ට මේ පණිවිඩය දෙන්න කියලා අපි කියනවා. මොකද මේ ඒ නිින්ද නොදුන්නොත් අර සෙරටොනින් කියන රසායන ද්‍රව්‍ය අඩු වුණා. අපි ඉස්සෙල්ලා පෙන්නවා මේ මොලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක අඩු වෙච්ච ගමන් වෙන්නේ නිදිමත ඇති කළ දෙනවා. එතකොට නිදිමත ඇති කරොත් මොකද වෙන්නේ? අවධානය නැති වෙනවා, ආරක්ෂිත භාවය නැති වෙනවා, අනතුරු වෙන්නට පුළුවන්. ළමයෙක් නම් පාඩම් කරපු දේ මතක නැති වෙන්නත් පුළුවන්. ඒතර ඉස්සෙල්ලා අර මහත්මියක් අපෙන් ප්‍රශ්න කරා, එයා පොත ගත්තකම නිින්ද යනවා, අනිත් වෙලාවට හොඳට ඉන්නවා කියලා. ඒකට තවත් හේතු තියෙන්නත් පුළුවන්. එකක් තමයි අපේ විශේෂයෙන් ඉරුවාරදේ කියන ඉරුවාරදේ අවස්ථාවක් තමයි මේ මොකරි දර්ශනීයට බීතිකාව ඇති වෙනවා. පොතක් බලන්න පුළුවන්, ඒක අනිත් ගොඩක් පිරිසක් ඉන්න පුළුවන්, ඒක ආලෝකේ වෙන්නත් පුළුවන්. එතකොට මේ විදිහට නැවත නැවත එකම දර්ශනය මූණට ඇති කරොත් ඒකෙන් ඉවත් වෙන්න තමයි බලන්නේ. ඒ නිසා එන්නේ ඒ වගේ ඉරුවාරදේ තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ ඒ ඉරුවාරද අවස්ථා තියෙනවා සාමාන්‍ය ඉතා අධික මට්ටමේ. ඒ වගේ සුළු ඒ වගේ ඉරුවාරද ගොඩක් අයට අඳුර ගන්න බෑ. සමහර අයට තියෙනවා ඉරුවාරද තව වර්ගයක් තමයි ඉසරදේ දැනෙන්නේ නැති ඉරුවාරදේ. අනේ එහෙම අයත් ඉන්නවා. ඉතින් ඒවා පරීක්ෂා කරලා බලලම අපිට පුළුවන් ඒ කටයුත්ත කරන්න. ඊට අමතරව අපි රූපරාමුවකින් අපි පෙන්නන්න කැමති ඉස්සෙල්ලා අපි මතක් කරා වගේ අද මේ කතාව අර ඉස්සෙල්ලා අපි ගොඩක් කරේ අපි සදාකාලික නිින්ද ඇති කරනවා. සමහරු සතුන්ට ඇති කරනවා, මිනිස්සු ඇති කර ගන්නවා. දැන් මේ සදාකාලික නිින්ද වළක්ව ගන්න, ඒ කියන්නේ මරණය වළක්ව ගන්න පුළුවන් හසන්ත මහත්මයා මේ නිින්ද හරියට පාලනය කරන්නට පුළුවන්. අපේ මේ මෙතුමිය මතක් කර අපේ විශේෂඥතුමිය මේ මේක කොච්චරද කිව්වද කියලා තේරෙන්නේ නැහැ කියන එක. මොකද එතුමිය දන්නවා මේ මිනිසුන්ට වෙන දේ. මොකද අපි දන්න වෛද්‍යුරු කීප දෙනෙක්ම මේ ගොරවන නිසා, ගෙරවීම නිසා ඇතිවෙන සංකූලතාව නිසා ජීවිතක්ෂයට පවා පත් වෙලා තියෙනවා. එතකොට ඒවා ඔපරේෂන් එක ඒ කියන්නේ අශල්‍ය කර්ම හෝ ප්‍රතිකාර ගන්නෙ නැහැ. එතකොට තව බොහෝ දෙනා ඉන්නවා මෙතුමා කියන වගේ. එතකොට මේකෙදී අපි මතක් කරන්නේ අර රියානතුරු ඉස්සලා කිව්වා වගේ කාලේ පැය 6ක් නිදාගත්තොත් අනතුරු අඩුයි, 4කට පැය 2ක් නිදාගත්තොත් අනතුරු විශාල ප්‍රමාණයක් ඇති වෙන්නට පුළුවන්. එහෙනම් විශේෂයෙන් අපි ඉල්ලා සිටින ඔය ඉගෙන ගන්න හරි ඉදිරියේ රියා පදවන අය කවුරුණත් කමක් නැහැ. මේ නිින්ද කියන එක අනිවාර්යයෙන් මේගොල්ලෝ ඒ සීට් එකේ ඉඳගෙන හරි කල්තියා සූදානම් වෙන්න, විශේෂයෙන් තමන් එක්ක යන අය නිදා ගන්නවද කියලා හොල බලන්න. ඇස් කඩා වැටෙනවා නම්, ඈනුන් යවනවා නම් වාහනේ නවත්තලා නිදි කරන්න කියන්නේ.
එතකොට හදිසිය රැයතුස්සේ යනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕන තරම් නිදි කරන්න කියන පණිවිඩ අපි දොරමඩලාවේ මේ සදාකාලික නිින්ද මේ මරණය වළක්වා ගන්න අපි මේ පණිවිඩය ඔයගොල්ලන්ට දෙනවා විශේෂයක. ඔව් වෛද්‍යතුමනි, ඒ වගේම මේ કૃතිම ලෙස නිින්ද වළක්වා ගන්න හැටි. දැන් සමහර රියදුරු මහතුරු දැන් ලංකාවේ කොහොමද මන් දන්නේ මේ ඉන්දියාවේ එහෙම පැය 12 13 14 දිගට පදවන බර වාහන පදවන රියදුරු මහතුරුන්. හැබැයි ඒගොල්ලෝ මොනවද හපනවා, යම් යම් දේවල් කරනවා, මොන හරි විවිධ චර්යාවන් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒගොල්ලන්ටම ආවේනික දේවල්. ඔය කොච්චර සෞඛ්‍යයට සූසුද නැද්ද කියන කාරණාව නෙමෙයි. ඒ කියන්නේ නිින්ද වළක්වන කෑම බීම ආදියක් තියෙනවා ඒ කියන්නේ නේද? ඔව්, නිින්ද ඒ අහපු ප්‍රශ්නේ හොඳයි. මේ මොකද අපේ රියදුරු මහතුරු ගොඩාක් දෙනෙක් භාවිතා කරනවා කෝපි කෝපි එහෙමත්නම් තේ පානය කරනවා. මෙවලි වෙන්නේ මොලේ අර තියෙන අපේ ග්ලුටමේට් කියලා පරිපත වගේ. ඒ පරිපතවල ක්‍රියාශීලී භාවය වැඩි කරනවා. ඒ ඇඩිනොසින් කියලා පරිපත වගේක් තියෙන මොලේ විද්‍යුත් පරිපත. ඒවට සම්බන්ධ වෙනවා මේ කැෆේන් කියන රසායන ද්‍රව්‍යෙ. ඒකට ඒවා වලදී ක්‍රියාශීලී භාවය වැඩි කරලා නිදි ගන්නන ස්වභාවය නැති කරලා දානවා. ඒකට අර කිව්වා වගේ බොහොම හොඳ පණිවිඩයක් කාට හරි ඒ වගේ මේ අර නිදි ගන්න නිදි කියන එක වලක් ගන්න. දැන් පාසල් ළමයි වුණත් එයාට නිදිමත එනවා නම් තේ එකක් බිව්වොත් කෝපි එකක් බිව්වොත් මේක හරියනවා. නමුත් කෝපි වුණත් ගොඩාක් බොන්න ඉඩ තිබයි. ඒක සෞඛ්‍යයට හිතකර නැහැත් කියලා මතක තියාගන්න එකත් හොඳයි. ඔව්, ඇබ්බැහි වෙන්න පුළුවන් නේ සමහර වෙලාවට. අමනට වඩා ඕන නැහැ. එතකොට අපි ඉස්සලා කිව්වා වගේ තව රූප රාමුවක් තියෙනවා. මෙහෙදී අර දරියා අනතුරු 3000ක් මැරුවා. ඊළඟ අවුරුද්දේ හසන්ත මහත්තයා මේ වෙනකොට තව 3000 මැරෙනවා මේ ඉන්න අය. අපිත් එක්ක මේ කතා කරගෙන ඉන්න අපි ඇහුම්කන් දෙන අපි මේ රටේ ඉන්න විශාල කෝටි 2කින් 3000ක් අනිවාර්යයෙන්ම මිය යනවා. 8000ක් අපඝාතෙනවා. ඉතින් මේක වළක්වා ගන්නට මම හිතන්නේ මේ පණිවිඩයේ පුංචි පණිවිඩ දෙන්න කැමති මේ වගේ ඈනු යනවා පේනවා නම්. ඒ වගේ ඉන්නවා නම් ඒ රිය අනතුරු වළක්වා ගන්න ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේක අරක්කු බොනවා කියලා කියන්නේ මත් ද්‍රව්‍ය භාවිතා කිරීම තමයි අපේ රටේ අල්ලන්නේ. වෙන රටවලත් එහෙමයි. නමුත් නිදිමත ගියාද කියන එක, නිදිමත වුණාද කියන එක අල්ලන එක කරන්නේ නැහැ. නමුත් ඒකෙන් විශාල ප්‍රමාණයක් නිදිමත අඩු අයට මෙන්න මේ වගේ විශාල අනතුරු වෙලා තියෙනවා. මේ අපේ රටේ වෙච්ච දේවල් ඒගොල්ලන්ගේ ඉතිහාසය හොයලා බලපුවහම 8, 10, 15 අපේ හමුදාවෙන් මැරිච්ච මේ පිරිස තරුණ ජීවිත මැරෙනවා විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ දුවල පුතාලා තාත්තා අහිමි වෙනවා. එතකොට බිරිඳට අහිනවා, අපේ රටට වටිනා පුරුෂයෝ අහිමි වෙනවා. එන්න මේ නිින්ද ගැන වෙනදට වඩා අද දොරමඩලාවෙන් පස්සේ හිතන්නට කියලා කියනවා. මොකද අපි ඉස්සෙල්ලා කතා කරා අපි සමහරු පැයක් දෙකක් නිදා ගන්න අයත් ඉන්නවා හසන්ත මහත්තයා. ඒකත් විශේෂ රහසක් තියෙනවා, ඒ ක්‍රමයක්ත් තියෙනවා. ඊට අමතරව අර අපි කියන අපිට කාටවත් පැය 4කට 5කට වඩා නිදා ගන්න නොහැකි අවස්ථාවක් නැහැ. එක දිගට නිින්ද අවශ්‍යයි. එතකොට තමයි හැඟීම් සම්වර වෙන්නේ, අවධානය හොඳට තියාගන්නට පුළුවන් වෙන්නේ. මේදී සටහන් කරන්නේ මේ වෙන රටවල් පාවිච්චි කරනවා මේ නිින්ද යනකොට මොලේ ඔක්ෂ රුධිර ගමනේ 40% ක විතර අඩු වෙනකොට තමයි නිින්ද අඩුවේ ඇති වෙන්නේ. එන්නේ ඒ සම්බන්ධව සෙන්සර්ස් හයි කරලා තියෙනවා, අතේ තියෙනවා වගේ. එන්නේ ඒ සම්බන්ධව අපි ඉදිරියට බලන්න කියලා මේදී මතක් කරලා තියෙන අපි ඉරුආරදේ. ඉරුආරදේත් නිදිමත ඇති වෙනවා. අපි දන්නා වෛද්‍යවරුන් සමහරට ඔළුව තියා නිදා ගන්නවා. පාසල් ළමයි පාසලේ ගියන් පස්සේ මම ළඟදිත් පාසල් කීපයකට ගියා පරීක්ෂණ සඳහා. ඔළුව තියා නිදාගෙන කො ඈනුම් ගන්නවා. මේක ඉරුආරදේ කොටසක්. ඒතකොට ඉරුආරදේන්නත් එකක් නිින්ද අඩුකම ඉරුආරදේට හේතුවක් වෙනවා. ඉරුආරදේ නිසාත් නිින්ද යනවා. ඒතකොට මේ දෙකම වෙන්න පුළුවන්. භයානක දේ තමයි මෙන්න මේ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ රූප රාමයේ සටහන් වෙනවා තරහ එනවා. නිින්ද අඩු වුණාම දැන් නිදි මරලා එන බිරිඳට ඒක මහන්සිලා එන බිරිඳට නිදිමත ඇති වෙනවා. ඒතකොට කතා කරන්න යන්න හොඳ නැහැ වැඩිය. ඒතකොට වෛද්‍යරයෙක් වුණත් වෙන කවුරු වුණත් ඩ්‍රයිවර් මහත්තයෙක් වුණත් ආවොත් ඒ නිදිමත ඇතුව වෙහෙසලා එනකොට සෙරටොනින් අඩු වෙලා තියෙනවා. සෙරටොනින් අඩු වුණාම තරහ ඇති වෙනවා. තරහ ඇති වුණොත් විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්. දැන් ඒකත් අපි මතක් කරනවා එක් කරන්නට එපා. මේ නිින්ද නිසා තරහ එනවා. ඒතකොට කවුරු හරි නිදාගෙන ඉඳලා ප්‍රශ්නවලට උත්තර දෙන්න. හොඳයි. ඒකත් මතක තියාගන්න නිසා අපි ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් නිදිමත එන එක ස්වභාවයක්. මිනිස්යාට සත්වයාට නිදිමත එන්නේ නැත්තන්නේ පුදුම තමයි ඒකාකාරී වුණාම. දැන් අපි කියමු අධිවේගී මාර්ග හදන එක හොඳයි. හැබැයි මේ මාර්ගවල ඒකාකාරී ලෙස තමයි අපි රථය ධාවනය කරන්නේ. ඒ ඒකාකාරී බව විසින් අපට නිදිමත ඇති කරනවා. ඒක ස්වභාවයෙන්ම වෙන දේ. අධිවේගී මාර්ගවල හරියට අනතුරු වෙනවා නිින්ද කියලා දන්නේම නැහැ.
එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එක දිගට කතාවක් කළොත් එම් පැය හතරක් විතර එක දිගට කතාවක් කළොත් අහගෙන ඉන්න අය සමහරව පැය ගණන් කතා කරනවා සමහරට මේ ප්‍රාථමික පන්තිවල ළමයි ටික ශාලාවකට දාලා ලොකු දේශනයක් පවත්වනවා පැය ගණන් කතා කරනවා කතා උඩින් යනවා යටින් ළමයින්ට නිඳ යනවා. එහෙම දේවල් තියෙනවා. අපි ඉන්නේ කවුද ඒ බලන්නේ. ඉතින් අපි දොරමඩලාවේ තේ විවිධත්වය ඇති කරන කීප දෙනෙක් කතා කරන්නේ විවිධ විශේෂාංග ගීත ආදී රූප රාම ඉදිරිපත් කරන්නේ ඒකාකාරී බව බින්දලා කඩලා මොකද මේ නිඳ යන වෙලාවන්නේ මේ මහ රෑට විකාශය වෙන වැඩසටහනක්. මේක හතට අටට ගියා නම් අපේ ක්‍රමයේ විතර වඩා වෙනස්. ඒ වගේ මනෝවිද්‍යානුකූල උපක්‍රම අපි පාවිච්චි කරනවා. ඒ අර ඒකාකාරී බව බිඳින්න ඕන කඩන්න ඕන ඒ සඳහා. අපිට අමතුමක් තියෙනවා අයිබෝවන්. අයිබෝවන් කතා කරන්න. මගේ පුතාගේ වයස අවුරුදු 12යි. ඔකේ. එයා නිතරම නිදිමතයි කියලා කියනවා. දවල් කියන්නේ නිතරම නිදිමතයි කලන්තේ වගේ කියලා කියනවා. ඒ අතරේදි එයාට මම ડોක්ටර් කෙනෙකුට පෙන්නවා. ඒ ડોක්ටර් මට කිව්වා MRI පරීක්ෂණයක් කරන්න ඕන. ඒ පරීක්ෂණයත් කළා. තව මේක ප්‍රතිඵල නම් දුන්නේ නැහැ. මට මේකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ මෙයා නිින්දෙන් ගොරවනවා. මේ ළඟදි තමයි ගොරවන්නේ, ගොඩාක් ගොරවනවා. පැහැදිලි. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. දරුවෝ ගැන අපි කතා කළා. දරුවන්ට නිින්ද යනවා, නිදිමත එනවා. ඒක ස්වභාවිකයි. තවත් අමතුමක් තියෙනවා. අයිබෝවන් කතා කරන්න. දරුවන්ගේ නිින්දට අදාළ රූප රාම පෙළක් අප සතුව තියෙනවා. ඒක බලලා අපි ඊට පස්සේ කතා කරමු. Just sleeping. Yeah, well. She's sleeping on the grandma. But we must be careful. So they left. But without the brake pad. Palmer. Palmer, wake up. Hey, Brady, wake up. Wake up. Somebody over there.